අවසරයි. ත්‍රිපිටකයේ තියෙනවා ආයාචනා ප්‍රාර්ථනා කියලා සූත්‍ර දෙකක්. අංගුත්තර නිකාය. මේක පැහැදිලිව තියෙනවා පින්කමක් කරලා අකුසලයක් බවට පත් කරගන්නා හැටි. පින්කමක් කළා යමක් ආයාචනා. දැන් අපි හිටමු පාරේ හිඟන්නෙක් ඉන්නවා. හිඟන්න හිඟමන් යදිනවා. ඔබ රුපියල් 20ක් හිඟන්නට දෙනවා. ඒක පින්කමක්. ඒක අනිවාර්යෙන් පින්කමක්. කවුරු කිව්වත් නැතත් ඒක පින්කමක්. ඊට පස්සේ මේ හිඟන්න ඉන්නේ තැන එහා පැත්තේ තියෙනවා ස්වීප් විකුණන කුටියක්. අර පොඩි කුටියක්. දැන් ඔබට එකපාරට මතක් වෙනවා මම හිඟන්නට රුපියල් 20ක් පිනට දුන්නා. මේ රුපියල් 20ක් දීලා ස්වීප් එකක් අරගෙන අර හිඟන්නට දුන්න පිනෙන් මට මේ ස්වීප් එක ඇදේවා කියලා ඔබ ස්වීප් එකක් ගන්නවා. අකුසලයක්ද පාපයක්ද වරදක්ද පින්කමක්ද හොඳක්ද වුනේ? අකුසලයක්. පින්කමක් කළා අකුසලයක් බවට පත් කරගත්තා. ඒ පිනෙන් ඉල්ලුවා. ඒ පිනෙන් ආයාචනා කළා. ඒ පිනෙන් ප්‍රාර්ථනා කළා. දැන් ගෙදරක දානයක් දීලා අර අම්මා තාත්තා මැරුණාම මේ දානි දීලා හාමුදුරුවන්ට හොඳට ගෑම ඔක්කොම දාන සපේලා හාමුදුරුවෝ දැන් ඔබ මේ පිනෙන් අනේ මේ පින්වතුන් බොහොම හොඳ පින්කමක් කරගත්තා. මේ පිනෙන් අර නන්දා මල්ලිකා සුමනා සුනන්දාමෙන් භෝග සම්පත්තන් සම්පත් ලැබ දෙව් මිනිස් සැප කෙලවර මතු බුදුවන බුදුන් දකින්නට මේ පින හේතු වේවා කිව්ව ගමන් මොකද වෙන්නේ? පින උපාදානය වෙනවා. ඈ ඔබ අදත් බලන්න සම්මත හාමුදුරුවොත් සම්මත සිල්මෑණියෝ දෙගොල්ලම ඔය දාන ගෙදරවල් වලට යනවනේ. දාන පින් වාක්‍ය කියනවනේ. අහලා බලන්න හොඳට තේරුම් අරගෙන බලන්න මේක කොයිතරම් බුද්ධ දේශනාවට බැරි දේශනාවක්ද කීමක්ද ප්‍රකාශයක්ද මේ කරන්නේ කියලා. මේක ප්‍රතිඵලය කාටද උරුම වෙන්නේ කියලා. අර දේශනාව අර පින් වාක්‍ය කියන පුද්ගලයාටත් ඒක අහගෙන ඉන්න පුද්ගලයාටත් දෙන්නටම බොහොම ලොකු අකුසලයක් වෙනවා. පින උපාදානය කරගන්න. මිනිස්සු අද ලංකාවේ සියලු දෙනා පින උපාදානය කරගන්නා සමාජ ක්‍රමයක් බවට පත් වෙලා. ඒක මේ බුද්ධාගමේ මහායාන බුද්ධාගමේ තියෙන වැරදි ඉගැන්වීම. බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ පින උපාදානය කරගැනීමේ ආදීනව ආනිසංස ඔක්කොම විග්‍රහ කරලා පැහැදිලිව තියෙනවා. එවන් මිදී නිදහස් වෙන ක්‍රමත් ඔක්කොම කියලා දීලා තියෙනවා. ඒවා ඇහැ කන පියාගෙන ඒවා අහන්න නැතුව බලන්න නැතුව කියවන්න නැතුව මේ පින තවදුරටත් උපාදානය කරගන්න මිනිස්සුන්ට ඔක්කොම පොඩි ළමයින්ටත් කරන්නෙම කියන්නෙම කරපල්ල පින්කම් ලැබ වඩපල්ල ධ්‍යාන ඔය දෙකමයි කියන්නේ. ඔය දෙකෙන්ම මිනිස්සුන්ගේ නිවන වැහෙනවා. මේක හොඳට තේරුම් ගත යුතු ධර්මතාව. හොඳයි එහෙනම්. එහෙමනම් අද